අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්ට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා දක්වා දීර්ඝ කෙරේ. සෙසු ප්‍රදේශයන්ට 24 වන සිකුරාදා දක්වා ඇඳිරි නීතිය රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. කොරෝනා ආසාදිතයන් තවත් 24 දිනකෝ අද උදැසන හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයන් 295 දක්වා ඉහළට. මැතිවරණයේ පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතුයි කොමිසමේ සභාපති කියයි ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත ජන ජීවිතයේ යථාවත් කිරීමේ අරමුණින් පනවා තිබූ ඇඳිරි නීතිය අද දින සිට අධිහර කිහිපයක් යටතේ ලිහිල් කිරීමට රජය තීරණය කර තිබුණද එම තීරණය නැවත සංශෝධනය කිරීමට රජය යලි අද පෙරවරුවේ පියවර ගනු ලැබුවා ඒ අනුව කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මෙම මාස 27 වන සඳුදා උදෑසන 5 දක්වා දීර්ඝ කර තිබෙනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මෙම මාස 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණයි. ජන ජීවිතයේ යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද සිට අධිර කිහිපයක් යටතේ ලිහිල් කිරීමට රජය තීරණය කර තිබුණද එම නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය අද පෙරවරුවේ පියවර ගනු ලැබුවා. ඒ අනුව කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා උදැසන 5 දක්වා දීර්ඝ කෙරෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා අලුයම अप्रैल 27 වන සිකුරාදා රාත්‍රී 8ට එම දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා උදෑසන 5 දක්වා බලත්මකව පවතිනවා. ඒ අනුව සති අන්තයේ එනම් අප්‍රේල් 25 සහ 26 යන සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති. කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාටම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවිනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර මෙන්ම මංමාවත් ජනාකීර්ණ වී තිබෙනු දක්නට ලැබුණා. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග මහනුවර නගරයේ සහ මහනුවර මධ්‍යම වෙළඳපොළ දිස්වූයේ මේ ආකාරයෙන්. මේ වවුනියාව නගරය තුල අද පෙරවරුවේ පැවති තත්ත්වයයි. ඇඳිරි නීති සීමාවන් ලිහිල් කිරීමත් සමග උඩරට වතුකරයේ රජයේ කාර්යාල හා පුද්ගලික ආයතනයන්ගේ වැඩ කටයුතු සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව අද සිදු කෙරෙනු දක්නට ලැබුණා. මෙතර ඇඳිරි නීතිය වත්කල ප්‍රදේශයන්හි දුම්රිය සහ බස්රත දාවණිය අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පමණක් යෙදවීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් දුම්රිය සහ බස්රත සේවා භාවිතා කළ හැකි බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් දුම්රිය මගින්ගේ යම් අඩුවක් අද දිනේ දක්නට ලැබුණද බස්රත තුල නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් ගමන් කරනු දක්නට ලැබුණේ අවම වශයෙන්. තැපැල් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා වසංගති තත්ත්වයේ හමුවේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට දින සිට ආරම්භ කරන අතර තැපැල් බෙදීම් කටයුතු 22 දින ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථාවත් වන තුරු තැපැල් භාණ්ඩ සංසරණය වීම ප්‍රමාදයට ලක්වන අතර ගුවන් ගමන් හා නැව් ගමනාගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල කවුළු මගින් බාර ගැනීම සිදු නොවනු ඇති.
අද පෙරපරුවේ ඇඳුරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව නගර වෙත පැමිණෙනු දක්නට ලැබුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. යනුව අප දැන් සූදානම් වන්නේ දඹුල්ල ප්‍රදේශයේ වෙත යොමු වන්නට. දඹුල්ල ප්‍රදේශයේ සිටිනවා අප ප්‍රාදේශීය වාර්තාකරු චමින්ද. චමින්ද අපි කැමැති දැනගන්නට දඹුල්ල ප්‍රදේශයේ මේ වන විට පවතින නවතම තත්ත්වය පිළිබඳව තොරතුරු. ඔවුරාසික මම මේ රැඳී සිටින්නේ දඹුල්ල නගර මැදේ. වෙනදා මෙන්ම අද ජනතාව නගරයට පැමිණෙමින් සිටිනවා. ඒත් දිගු පෝලිම් නම් දක්නට ලැබෙන්නේ නැහැ. ඖෂධ වෙළඳසැල් වගේම සතුස වෙළඳසැල් තුලද දිගු පෝලිම් දක්නට ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ දැඩි පිබිදීමක් මුහුණු වලින් දක්නට ලැබෙනවා. පීඩනයෙන් යුතුව නිවෙස්වල සිටි ජනතාව මේ වන විට නගර කරා පැමිණෙමින් සිටිනවා. දැන් දහවල් කාලයේ එළඹී තිබෙන්නේ. එහෙත් වැඩි වශයෙන් නම් ජනතාව දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. සතුටින් උවද හැමදාම කිය යුතු කාරණාවක් තියෙනවා. රජය දුන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් දඹුලු ජනතාව හැමදාම මේ විදිහට නගරයට පැමිණුණා. මම සියත ටීවී ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් චමින්ද කුමාර නවරත්න දඹුලු නගර මැදියේ සිට ස්තුතියි චමින්ද තොරතුරු ගෙනාවාට ලොවපුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදනීය වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 24 ඉක්මවා තිබෙනවා මේ අතර අද දිනේ තුල කොරෝනා වෛරසයේ ආසාදිත රෝගීන් 24 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහළ ගියා අද උදෑසන හඳුනාගත් මෙම පුද්ගලයන් 24 දෙනාම කොළඹ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව 295ක් දක්වා ඉහළ ගියා. ඒ මෙරටින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 24 දෙනෙකු අද උදෑසන හඳුනා ගැනීමත් සමගයි. අද දිනෙන් වාර්තා වූ මෙම පුද්ගලයන් 24 දෙනාම කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේදීද මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 41 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එය මෙතෙක් ශ්‍රී ලංකාවේ ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවයි. ශ්‍රී ලංකාවේ මෙලෙස ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග මෙරටට කොරෝනා වෛරස තත්ත්වයෙන් දැඩි අවධානමක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව මෙවන විට 40,000 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ එරට සිදු වූ මරණ සංඛ්‍යාව 1,500ක් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඒත් සමගින් ඇමරිකාවෙන් මෙවන විට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 41,186ක් වනවා. අමරිකාවේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 25,511 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 764,303ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතින් අතරින් සුවය ලබා ඇත්තේ පුද්ගලයන් 71,012ක් පමණයි. කොවිඩ් 19 පරීක්ෂණ වැඩිම සංඛ්‍යාවක් සිදු කර ඇති රටවන ඇමරිකාවේ අද වන විට පරීක්ෂණ 38,61,000 ඉක්ම වූ සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. මෙවන විට ලොව පුරා කොවිඩ් 19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව 124 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 166,477ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලිහිල් කළ ඇඳුරි නීති කාල සීමාව තුළ සියලු දෙනා වගකීම් සහගතව කටයුතු කරන ලෙස මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි අනුනා හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අද දින සිට ඇඳුරි නීති පිළිබඳව යම්කිසි ලිහිල් භාවයක් රජය මගින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. පසුගිය දින කීපය තුළම මහනුවර ප්‍රදේශයේ මහ ජනතාව ඇඳුරි නීතිය නිසා බලවත් වේදනාවෙන් කාලය ගත කළා කියන එක අමුතුවෙන් සඳහන් කළ යුතු දෙයක් නොවේ. භයානක වෛරසය
पालने क्रीम संधा गत वटिना क्रिया मार्ग वसें अपे आगे करना अतर मे अवस्था वन विट सामान्य जन जीवित यहाँ पत्कर लीम संधा महाजनता समीप आरक्षा संधा यहाँ पिली बांधव वगके मापे सित्तुल पावतिन अतरम लेहल करन लद एंदिर नीतिय ए काले तुलदी वगकीमें अवबोधें एवगेम राज्य उपदेश सौख्य अंशवल वाटिना उपदेशवाद आरक्षक अंशवल हसुरुवन आकार इवसीमें काटेतु किरीम अव हेमदिनागेम युतुक महा वगकीम वनवाव मेवलावे पेन्वा दिन्नट कमति රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද සියත පියුම්විල වැඩසටහන සමගින් එක් වුණා මේ එහිදී පළ වූ අදහස් ජනතාව හිතනවා දැන් මේ ඇඳිරි නීතිය ලිහිල් කරා කෙනෙක් හිතනවා ඒක හොඳයි මේ රට ඉස්සරහට යන්න ඕනි කියලා තව කෙනෙක් හිතනවා අනේ මෙච්චර ඇදපු එකේ ඊටු ටිකක් ඇඳගත්තා නම් මේක මොනවා හරි වෙන්න තියෙන ප්‍රශ්න වලින් ගොඩ දා ගන්න තිබ්බා කියලා ඇත්තටම මම කැමති මුළු රටටම 18 ලක්ෂයක් වෙච්ච රාජ්‍ය සේවකින්ට පඩිය දීලා ගෙදර තියන්න පුළුවන් මම කැමති මිනිසුන්ගේ එළවලු ටික අරගෙන ආණ්ඩුවෙන් ඒ ටික ගම්වලට බෙදලා දෙන්න පුළුවන් නම් මං කැමති ආණ්ඩුවෙන් පළතුරු ටික අරගෙන බෙදලා දෙන්න පුළුවන් නම් මම කැමති රැකියා අහිමි වෙච්ච සියලු දෙනාටම ආණ්ඩුවෙන් රුපියල් 5000 ගානේ 25,40,353 කට පවු සමෘද්ධි ව්‍යාපාරයේ ඉන්න පවුල් 25,40,353 කට රුපියල් 5000 ගානේ මිලියන 12,702ක් දීලා තියෙනවා මහා සල්ලියක් තියෙන රටකට අනේ ඔයගලන්ට කැම නැ නේද මෙන්න සල්ලි ආ ඔයගලගේ බඩු ටික ආ ඒ ටික දෙන්න අපි ආණ්ඩුවෙන් අරගෙන බෙදලා දාන්න මෙහෙම කරලා අවුරුද්දම ඉන්න පුළුවන් නම් ඒත් ඉතින් එහෙම පුළුවන් නම් හොඳයි රටේ ආර්ථිකය කියලා කියන්නේ කුඩා ව්‍යාපාර කරන අය අද ඉවරයි අද කෙරෙන්නේ නැහැ මැදම් ව්‍යාපාර ඊළඟට මහා ව්‍යාපාර ඒ වගේම අපනයනය කරන ව්‍යාපාර ඒ සියල්ලම අද මුකුත් නැහැ සේවා සපයන අංශ ඒතර රටේ ආර්ථිකයක් නැහැ රටේ ආර්ථික ක්‍රියාවලියක් නැතුව මේ රට දරන්නේ කොහොමද මේක මෙතනින් එහාට රට එකපාරට කොයි වගේ තැනකටද වැටෙන්නේ එහිම රටක ආර්ථිකයක් නැතුව රටක් වහලා තියන්න පුළුවන්ද ලංකාව වගේ රටක් හැමෝම කැවති තව මාස 3ක් මහලා තියන්න පුළුවන් නම් මම බොහොම කැමතියි මොකද ඉතින් අත්‍යවශ්‍ය සේවා අංශ ටික ඇරෙන්න ඉතුරු ඔක්කොම පඩි දීලා ගෙවල් වලට දෙලා ඉතුරු කණ්ඩ මොන්න ටිකක් දෙලා අනිත් ගෙවල් වලටත් මිනිසුන්ට 5000 සැරින් සැරයට බෙදලා අනේ කොච්චර හොඳද එහෙම රටක් තියක් තියන්න පුළුවන් හැබැයි එහෙම රටකට කරන්න බෑ මම මේ කතා කළේ මගේ පුද්ගලික අදහස කියලා අහපු හින්දා ඒක රජයේ අදහස කියලා ගන්න එපා නේ දැන් අපිට මේ වෙලා තියෙන්නේ හංගගෙන හිටපු අය කරපු අපරාධ තමයි දැන් අපි මේ වන්දි ගෙවන්නේ ඒක නිසා අපි ගෞරවයෙන් ඉල්ලා හිටිනවා ඔබට යම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම ලංකාවේ රෝහල් 30ක් හැම දිස්ත්‍රික්කයකම අපි වෙන් කරලා තියෙනවා මේ රෝගීන් සඳහාම ගේට්ටුවට එනකොටම එම්බිරිස්සාව කැස්ස උන හුස්ම ගැනීම බැරි නම් ආය පෝලිං වල නැහැ එහෙමම යන්න වෙනම තැනක් තියෙනවා ඒ ස්පිරිතාලව 91ක් සනීප වුණා ඒ නිසා මේක ස්පිරිතාලට ගිහිල්ලා බෙහෙත් අරගෙන මේක වෛරස් එකක් නිසා බෙහෙත් අරගෙන සනීප වෙන්න පුළුවන් කල්තබා ඇති මැතිවරණයේ පැවැත්වීමේ දිනවක වානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතු බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා ACA Facebook ඉනුමේ සටහනක් තබමි කල්තබා ඇති මැතිවරණයේ පැවැත්වීමේ දින වකවානුව තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා ACA Facebook ගිණුමේ සටහනක් තබමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිය Facebook ගිණුමේ තබන ලද සටහනින් උපුටා ගැනීම අද 2020 අප්‍රේල් මාස 20 වන දින රැස්වීමේදී මැතිවරණ දින නියම කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව කුමක් කරන්නේද යන්න දේශපාලන ක්‍රියාකාරී වූ මාධ්‍යවේදී වූ ඇතුළු අපගේ මිතුරෝ මගින් විමසති මැතිවරණ කොමිෂන් සභාවේ මතය පිළිබඳ මට කිසිවක් කිව නොහැකිය මක්නිසාදියත් එය තිදෙනුකුගෙන් සමන්විත බැවිනි එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව තුළ කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුරු දෙන හෝ සමාජ සංවේදී කරුණු කොමිසම තුල සාකච්ඡා කිරීමට පෙර ඒ ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම මා හෝ මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බැවිනි. එහෙන් මාදරණ මතය මට දැන් ප්‍රකාශ කිරීමට නොහැකිය. කෙසේ වුවද පවත්නා තත්ත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳවම මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කරනු ඇත. කල්තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානුව තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතුය. ඒ පිළිබඳව විවිධ අදහස් ජනමාධ්‍ය තුල පළ වූ නමුත් එම දින වකවානුව තීරණය කිරීම පිළිබඳව එනම් කල්තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත්
මැතිවරණයේ කල් තැබීමට හෝ පැවැත්වීමට හෝ මැතිවරණ කොමිසමට නියම කිරීමේ බලපෑම් කළ නොහැකිය. එසේ වුවද අප වෙත sannivedanaya කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්ත්වය විශේෂයෙන්ම වසංගතය නිසා හා එය පරිණිය කිරීම සඳහා පටවා ඇති නියම ක්‍රම පිළිබඳව මෙන්ම නිදහස් සාධාරණ විනිවිද බවින් යුතුව හා විශ්වාසනීය ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇති කර ගැනීම සම්බන්ධයෙන්ද තරඟය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලැබේ. COVID-19 වෛරසයට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය උපුටා ගැනීම අවසන්. විවස්ථාව සුරකීම සඳහා රටේ මහජනතාවගේ ජීවිත අනතුරේ හෙලීමට නොහැකි බව මහනුවර අස්කිරි මහා විහාරවාසී පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අතිගරු ජනාධිපති තුමානම් අපි බලාපොරොත්තු වන තත්ත්වයට මේ රටේ ව්‍යසනය සුවපත් කරන ගමනක මුල පුරාගෙන ඉද්දී මේක කඩාකප්පල් කරලා ලෝකේට බලසම්පන්න නායකයෙක් ලෙස ගොඩනැගෙන්න ඉන්න ජනාධිපතිවරයාගේ ජාතික පිළිවෙල ආපස්සට හැදලා දැමීමේ කටයුත්තක් ලෙස තමයි මේ මැතිවරණ ක්‍රියාවලිය ගොඩනැගෙන්නේ. මැතිවරණයක් තියලා වුන් හිතුවට කවදාවත් මෙවර මැතිවරණෙන් පාර්ලිමේන්තුවේ හිටපු බොහෝ දෙනෙකුට මේ සැරේ පාර්ලිමේන්තුවට එන්න වෙන්නේ නැහැ. අලුත් නායකයන් පිරිසක් තමයි ලෝකේ පුරාවටම ගොඩනැගෙමින් පවතින ලංකාවේත් ඒ තත්ත්වය තමයි ගොඩනැගෙන්නේ. එනිසා ඔවුන්ගේ අවසානයේ සනිටුහන් වෙන මේ වෙලාවේ ඔවුන් තව ටිකක් පරිස්සම් වෙලා තව ටිකක් පිටිපස්සට ගිහිල්ලා ජනාධිපතිවරයාගේ ගෞරවාන්විත මේ මෙහෙයුම කරලා මේ රටේ මැරෙන්න මිනිසුන්ට මැරෙන්න නොදී මේ ජාති බේරා ගැනීමේ කටයුත්තකට පෙළඹුණා නම් මම හිතනවා මේ වෙලාව ඉතාම හොඳයි කියලා. ඒ නිසා මේ ලෝකේ විවස්ථාවලීන් කියන ඒවා ඔක්කොම අක්‍රිය වෙලා තියෙන්නේ. අධිකරණ අක්‍රිය වෙලා, පොලිසිය අක්‍රිය වෙලා, නීති අක්‍රිය වෙලා, මහපාරේ අනපනත් ඔක්කොම අක්‍රිය වෙලා. එහෙම තියෙද මේ අනවශ්‍ය විවස්ථාවක් ඔළුවේ තියාගෙන මිනිස්සු මේ මිනිසුන් මැරෙන එක පාලනය කරන විවස්ථාව රකින්න යාම තුල වෙන්නේ මේ ජාතියක් ලෙස අපට විනාශ වෙන්න. ඒ නිසා මේ මාසෙ තුල මේ ඇඳිරි නීතිය වෙනස් කරලා ඔවුන්ගේ සිතුවිලි ජයග්‍රහණය කරන්න ගියොත් එහෙම සිද්ධ වෙන්නේ ජාතිය ගොඩනැගිච්ච ගෞරවේ නැති වෙලා මේ රටත් ඇමරිකාව වගේ මහා බල සම්පන්න වූ රටකට වෙච්ච ඒ ව්‍යසනයම අපේ රටේ ජාතියටත් වෙන්න පුළුවන්කම තියෙනවා. සහල් මිල සංශෝධනයක් සිදු විය යුතු බව මහනුවර කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි දැනට වී කිලෝ එකක් ගොවියගේ මිලදී ගන්නේ රුපියල් 50කට. ඒත් 50කට ගොවියගේ ගෙදෙට්ට හෝ කුඹුරට ගිහිල්ලා වී ටික රැගෙන ඇවිල්ලා හොලට එනකොට වී කිලෝ එකක් රුපියල් 52ක් වගේ මුදලක් වැය වෙනවා. ඇත්තටම මේකේ වියහේදම් බලපුවාම සුදු හාල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීමට රුපියල් 88ක් වගේ මුදලක් වැය වෙනවා. අපේ ලාභේ නැතුව. එහෙත් ස්ටීන් තැඹු නාඩු කිලෝග්‍රෑම් එකට රුපියල් 95ක් වගේ මුදලක් වැය වෙනවා. ඒක නිසා අපි රජයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපිට මේ මෝල් ව්‍යාපාර කරගෙන යන්නට මේ මිල ගණන් යටතේ පෞගි දවස්වල පනවපු මිල ගණන් යටතේ අපහසුතාවයක් තිබෙන බැවින් අපිට මේක නැවත මිල සංශෝධනයක් කරලා මේක හරිගස්සලා දෙනමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම පෞගි කාලීනව ඇඳිරි නීතිය වෙලාවේ තුල වුණත් අපේ මෝල් හිමියන් වශයෙන් අපි ගොවියාගේ ගෙදෙට්ට ගිහිල්ලා ඒ වීටික රුපියල් 50ට මිල දී රැගෙන ඇවිල්ලා ප්‍රශ්න රාශියක් ඔස්සේ මේ ව්‍යාපාරය කරගෙන ආවා. ඒත් දැනට අපිට මේකේ මේ ළඟදී රජයේ 10 වෙනිදා අප්‍රේල් 10 වෙනිදා මිල සංශෝධනයක් කරපු නිසා මේ මිල ගණන් යටතේ සහල් විකිණීමට අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේක නැවත ප්‍රතිසංශෝධනයක් කරලා මේකට වී මිලත් එක්ක ගැළපෙන සහල් මිලක් ලබා දෙන පවතින කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට දිවයින පුරා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. කොරෝනා වෛරස තත්ත්වයේ හිතුවෙන් වසදාමා තිබූ දිගන නගරයේ ඇඳිරි නීතිය අද දින ඉවත් කිරීමට පෙර ජනතාවගේ ආරක්ෂාව සඳහා තෙල්තනිය පොලිසිය සහ දිගන අඹකොටේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දින නගරයේ සෑම පොදු ස්ථානයකම විෂ ප්‍රචාරණය කිරීමේ වැඩසටහනක් පියත් කර තිබෙනවා. බදුල්ල මහනගර සභාවේ සෞඛ්‍යාංශය සහ ගිනිනිවේ මේකකයේ නිලධාරීන් එක්ව බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සහ ආයතන විෂ බීජහරණය කිරීම ඊයේ දින සිදු කර තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා යෙදී සිටින පොලිස් නිලධාරීන් විසින් මහනුවර නගරයේ සිටින යාචකීන් සඳහා ආහාර ලබා දීමක් ඊයේ දින සිදු කර තිබෙනවා. රෝගියා සමීපයට නොගොස් ප්‍රතිකාර කිරීමට හැකි රොබෝ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට වෙන්නපෝ ශාන්ත ජෝසප් මහවිද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනොත් චාමිකර සිසුවා සමත් වී තිබෙනවා. කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආදායම් අහිමි වූ පෞද්ගලික අංශවල පුද්ගලින් සඳහා රුපියල් 5000ක දීමනාව ලබා දීමේ වැඩසටහන අද දිනේ ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්වයන් රැකියාවල නිරත වූවන් වෙනුවෙන් එම දීමනාව ලබා දීම ප්‍රදේශ ලේකම් කොට්ටස මට්ටමින් සිදු වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.